హాయ్ గైస్, లిక్విడ్ షో ఎక్కడ వాళ్ళ హెమ కనెక్ ఆదరం పిలిగన్నా. ඉතින් මේ ඔයාලා දන්නවා හැමදාමත් අපි ලික්විඩ් සෝයකින් ඔයාලට අරන් එන්නේ ගොඩක් ඔයාගේ දැනුමට වර්ධනය කරගන්න පුළුවන් දෙයක් තමයි. ඉතින් අදත් අපි කතා කරන්න යන්නේ ටිකක් අමුතු මාතෘකාවක්. හැබැයි ඔයාලා හොඳට දන්න දෙයක්. මොකද මීට කලින් එපිසෝඩ් දෙකකම අපි මේ ගැන ගොඩක් කතා කරලා තියෙනවා. අදත් එතනින් එහා ගිහිල්ලා තව ටිකක් වැඩියෙන් මේ ගැන කතා කරන්න තමයි යන්නේ. එතකොට ඔයාලා කල්පනා කරන ඇති කලින් මොනවද අපි මේ කතා කරපු දේ කියලා. ඇත්තටම අපි මතක ඇති ඔයාලට අපි මීට කාලයකට ඉහතදී අපි කතා කරා බියර් ගැන. ඉතින් අදත් අපි කතා කරන්න යන්නේ බිය ගැන. ඉතින් හැබැයි ටිකක් වෙනස් විදිය දේවල් ටිකක් තමයි අද බිය ගැන අපි කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා දන්න කාරණාවක් තමයි බිය කියන්නේ ධාන්‍ය, එහෙම නැත්නම් මෝල්ට්, එතනින් එහාට ගියාම ඊස්ට්, එතනින් එහාට ගියාම හොප්ස් එකතු කරලා හදන බීමකට අපි මේකට බිය කියලා කියනවා. බිය වලට තවත් කට්ටියක් කතා කරනවා ග්ලාස් ඉන් බ්‍රෙඩ් කියලා. ඒ කියන්නේ ග්ලාස් එක ඇතුලේ තියෙන බ්‍රෙඩ් පාන්. ඒ විදිහට අදහස් කරනවා. මොකද මේ පාන් හදන්න යන අමුද්‍රව්‍යෙම තමයි බියරුත් නිෂ්පාදනය කරන්නේ. අමතරව ඒකට එකතු වෙන්නේ ජලයයි බීර මළුයි විතරයි. ඊස්ට් පිටි දෙකම එකතු කරනවා දාන්න. ඉතින් ඒ වගේ දෙයක් තමයි බිය කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මොකක්ද කියලා ඔයාලා කල්පනා කරන ඇති. අපි මීට කලින් කතා කරා එක එපිසෝඩ් එකක ලංකාවේ ගන්න පුළුවන් බියර්ස් මොනවද, ලංකාවේ හොඳම බියර්ස් මොනවද, ඒ ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි තව එපිසෝඩ් එකකින් කතා කරා මොනවත් කොහොමද බිය බොන්නේ කියලා. ඔයා තවත් එක බලන්න නැත්නම් අපි මේකේ ලින්ක්ස් දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් ඒ බිය එපිසෝඩ් දෙක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ බිය කැටගරීස් ගැන. බියර් ගැන කතා කරන්න, බිය කැටගරි ගැන කතා කරන්න කලින් මම ඉස්සෙල්ලාම කතා කරලා ඉන්නම් බියර් වල ඉතිහාසය ගැන තව පොඩ්ඩක්. ඉස්සෙල්ලාම බියර් පටන් ගන්න තියෙන්නේ ඊජිප්තුවේ. ඊජිප්තුවේ පිරමීඩ ඉදිකරන කාලේ ඒ පිරමීඩ ඉදි කරපු මිනිස්සු ඒ කට්ටියගේ හෙල්ත් පර්පස් ඩ්‍රින්ක් එකක්. ඒ කියන්නේ දැන් අපි මේ කොත්තමල්ලි බොනවා වගේ සෞඛ්‍ය හේතු පදනම් කරගෙන තමයි බියර් පානය කරන්න පටන්ගෙන තියෙන්නේ. එතනින් පස්සේ මේක චීනෙට ගිහිලා තිනවා. චීනෙන් තමයි මේක යුරෝපයට එනකන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ යුරෝපයට ආවට පස්සේ අද වෙද්දී ජර්මනිය, බෙල්ජියම් වගේ රටවල් තමයි ලෝකෙ වැඩි වශයෙන්ම බියර් නිෂ්පාදනය කරන්නේ. දැන් ඊළඟට ඔයා කල්පනා කරන ඇති මොකද්ද මේ බියර් කැටගරි කියන එක? වාට මේක තව දුරටත් ඉස්සරහට බලන් යද්දී තේරෙන්නේ මොකද්ද මේ කැටගරි කියන එක? එහෙම නැත්නම් බිය වර්ග කියන එක. ඇත්තටම මේ වෙද්දි ලෝකේ බිය වර්ග 75කට එහා බියර් අපිට දක්නට ලැබෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපිට ලංකාවේ දක්නට ලැබෙන බියර් වර්ග ගැන. දැන් අපි කතා කරා බියර් වල ඉතිහාසය ගැන පොඩ්ඩක්, කොහොමද ලෝකෙට බිය ආවේ කියන එක. ඇත්තටම බියර් එකක් වෙන්න බියර් එක තිබිය යුතු දේවල් ගුණාංග කීපයක් තියෙනවා. ඇත්තටම බියර් එකක් වෙන්න මුලින්ම ඒක බාර්ලි, ඊස්ට්, හොප් ජලය අඩංගු විය යුතුයි බියර් එකක් වෙන්න. ඒ වගේම තමයි මේකේ තියෙන ඇල්කොහොල් ප්‍රසන්ටේජ් එක. ඇල්කොහොල් ප්‍රසන්ටේජ් එක 104ත් 106ත් අතර ඇල්කොහොල් ප්‍රසන්ටේජ් එකක් වෙන්න ඕනි හරි බියර් එකක් වෙන්න. දැන් මම දන්නවා ආට ඊළඟට එන ප්‍රශ්නේ මොකද්ද? අපි දකින ගොඩක් නැත්තම් අපි පාවිච්චි කරන ගොඩක් බියර් වල මේ 106ට වඩා ඇල්කොහොල් ප්‍රසන්ටේජ් එකක් තියෙනවා. ඉතින් ඔයා මේ දිගටම මේක බලන් ඉන්නවා නම් රැඳිලා ඉන්න ඔයාට එතකොට මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ කාරණාව තමයි බියර් එකට ජලය එකතු වෙන්න ඕනි 80%ක්ම බියර් එක ජලය තියෙන්න ඕනි. මේ කාරණා ටික තමයි සාමාන්‍යයෙන් බියර් එකක් බියර් එක තිබිය යුතු ගුණාංග. ඉතින් ඊළඟ කාරණාව තමයි අපි මතක් කරා ලෝකේ තියෙනවා බියර් වර්ග 75කටත් වඩා අධික සංඛ්‍යාවක්. හැබැයි ලංකාවේ ඉතාම සුළු බියර් වර්ග ප්‍රමාණයක් තමයි අපිට මාකට් එකේ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ ගන්න පුළුවන් මාකට් එකේ තියෙන බියර් ගැන, ඒවල ගුණාංග ගැන, ඒවල ඉතිහාසය ගැන ගොඩක් කරුණු ඔයාලට ගේන්න තමයි අද අපි එපිසෝඩ් එකේ ඇවිල්ලා ඉන්නේ. මෙතන තියෙනවා ලාක බියර් එකක්. මේ ලාක කියන්නේ දැන් ඔයාලට ගොඩක් වෙලාවට බලන්න ඇති මේක අනිවාර්යෙන් ඔයා දැකලා තියෙන බියර් එකක්. මේක ලයන් ලාක. උනාට මේක අයිති වෙන්නේ ලාග කියන කැටගරි එකට. එතනින් එහාට ගියාම මෙතන තියෙනවා පිල්ස්න බියර් එකක්. මේක කාල්ස්බර්ග් පිල්ස්න එකක්. මේ පිල්ස්න කියන කැටගරි එක. ඊළඟ බියර් එක තමයි ස්ටවුට්. අපි හැමෝම දන්න බියර් එකක්. මේක ගොඩක් වෙලාවට ගොඩක් අය නම් බොන්න ආස කරන්නේ නැහැ. ඒක තියෙන රහත් එක්ක. ඒ උනාට මේ ස්ටවුට් බියර් එකක්. මේක ස්ටවුට් කියන වර්ගයට අයිති එකක්. ඊළඟට මම ගෙනත් තියෙනවා අපි කාතර ජනප්‍රිය ගොඩාක් වෙලාවට ලංකාවේ වැඩියෙන්ම කන්සියුම් කරන බිය වර්ගයක් තමයි මේ ස්ට්‍රෝං බියර්. ඉතින් ඊළඟට තියෙනවා ස්ට්‍රෝං බියර්ස්. ඊළඟ එක තමයි ෆ්ලේවර්ඩ් බියර්. ෆ්ලේවර්ඩ් බියර් කියන්නේ ඒකට මොකක් හරි රහක්. දැන් මෙතන ගෙනල්ලා තියෙන බියර් දෙක බැලුවොත් වාඩ තියෙනවා මොකක් හරි රහක්. ඒකට ෆ්ලේවර් එකක් එකතු බියර් වලට තමයි ෆ්ලේවර් බියර් කියලා කියන්නේ. ඊළඟට තියෙනවා සයිඩර්ස්. ඊට පස්සේ මම තව ගෙනල්ලා තියෙනවා කොරෝනා කියන මේ දවස්වල කාතරත් ජනප්‍රිය හොඳටම දන්න දෙයක් කොරෝනා. ඉතින් කොරෝනා කියන බියර් එක ගෙනල්ලා තියෙනවා.
හරි. දැන් අපි එකින් එකට ගිහිල්ලා මොනවද මේවල තියෙන විශේෂතා මොනවද මේවල තියෙන ගුණාංග මොනවාගේද මේවල රහ කියන එක අපි හොයලා බලමු. දැන් අපි කතා කරන්න යන්නේ මුලින්ම ලාග කියන බියර් බියර් වැරයිටි එක. එහෙම නැත්නම් බියර් වර්ගය ගැන තමයි කතා කරන්න යන්නේ. මම ගාව මෙතන තියෙන ලයන් ලාග කියන බෝටල් එක. එතකොට මේකේ අපිට තවත් ගොඩක් ලාග වර්ග අපිට වෙළඳ පොලේ දක්නට ලැබෙනවා. කාස්බර්ග් ලාග, ට්‍රී කොයින්ස් ලාග, එතනින් එහාට ගියාම අපි දන්න සමහර පිටරට බ්‍රෑන්ඩ්ස් කිම්පිෂ ලාග ඒ වගේ ගොඩක් ලෝකේ ලාග වර්ග තියෙනවා. ඉතින් අද මං ගෙනත් තියෙන්නේ අපිට ගන්න ලේසිම ලාග එක ලයන් ලාග එක. ඉතින් ඒක ඒ වර්ගේ නැත්තම් මේ ලයන් එක ගැන කතා කරනවා බ්‍රෑන්ඩ් එක ගැන කතා කරනවා නේ මේ ලාග කියන කැටගරි එක ගැන තමයි කතා කරන්නේ මේ පොදු අනන්‍යතාවයන් මේ ලෝකේ කොහෙ තිබ්බත් ඒ ලාග බියර් එක තිබිය යුතු දේවල් ඒවල තියෙන දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. මුලින්ම මේ ලාග කියන බියර් එක හොයාගෙන තියෙන්නේ 1860 තරම් පරණ කාලයක. ඇත්තටම මේක හොයාගෙන තියෙන්නේ චෙක් රිපබ්ලික් කියන යුරෝපයේ තියෙන රාජ්‍යයක තමයි මුල්වට මේක නිෂ්පාදනය ආරම්භ කරලා තියෙන්නේ. ඒකම තමයි මේ චෙක් රිපබ්ලික් කියන රටේ බෙවේරියන් සම්භවයක්. බෙවේරියන් කියන්නේ ජර්මානු සම්භවයක් තියෙන ලාගරන් කියන පුද්ගලයා තමයි මේ බියර් එක මුල්වට නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒක හින්දා තමයි මේකට ලාග කියන නම ලැබිලා තියෙන්නේ. මේ ලාග කියන බියර් එක ඇත්තටම බ්‍රූ කරද්දී මේක ටිකක් හයි ටෙම්පරේචර් එකේ කියන්නේ ටිකක් වැඩි උෂ්ණත්වයක තමයි මේක බ්‍රූ කරන්නේ. ඒ වගේම තමයි මේක ගද්දී මේක බ්‍රූ කරලා ගද්දී අපි ගන්නෙ ඒක බ්‍රූ කරන ඒ භාජනයේ යටම අඩියෙන් එහෙම නැත්නම් ඒ බල්ක් එකේ යටම අඩියෙන් ගන්න බියර් එකක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. වගේම තමයි මේ ලාග බිය එකක් වෙද්දී ඒකේ අනිවාර්යෙන් ඒකේ ඇල්කොහොල් ස්ට්‍රෙන්ත් එක 103 ඉඳන් 105 වෙනකන් තියෙන්න පුළුවන්. එතනින් ඉහළව එතනින් පහළ තිබ්බොත් ඒක ලාග කියන බියර් වැරයිටි එකට අයිති වෙන්නේ නැහැ. ඉතින් මේ බියර් එක දිහා බලපුවාම මේ ලයන් ලාග කියන බියර් එක දිහා බලපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ කුඩා අකුරෙන් සඳහන් කරලා තියෙනවා 4.8ක 104.8ක ඇල්කොහොල් ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා කියලා. ඊළඟට ඉතුරු ටික අපි කතා කරමු මේක ග්ලාස් එකකට දාගෙන බලලා. ඇත්තම මේ ලාග කියන්නේ ඇත්තම ගොඩක් වෙලාවට ඩාර්ක් කලර් එකක් තියෙන බියර් එකක් වෙන්න ඕනි. නමුත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලාග එක මේකේ ගොඩක් ලයිට් කලර් එකක් තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ ලාග නිෂ්පාදනයෙන් අනතුරුව ඒ කට්ටිය ගබඩා කරලා තියෙනවා. විශේෂයෙන්ම ජර්මනියේ ඒ කට්ටිය ගබඩා කරලා තියෙනවා භූගත ගබඩා තුල තමයි මේවා ගබඩා කරලා තියෙන්නේ. ඒ එතකොට ඒක කාලයක් ඒ වැට් එක එක විදිහටම ඒක තිබ්බ නිසා ඒ කියන්නේ වාජනයේ ගබඩා කරමු බුදම ඒ විදිහට තිබ්බ නිසා ඒකේ කලර් එක ගොඩාක් වෙලාවට මේ විදිහට අඩු වෙලා තමයි එන්නේ. ඒ වුණාට අදටත් ලෝකේ ඩාර්ක් ලාග අපිට බලා ගන්න පුළුවන්. හරි ඊළඟට අපි බලන්න යන්නේ දැන් අපි මේකේ කලර් එක ගැන කතා කරා. අපි මේකේ ටේස්ට් එක මොන වගේද කියලා බලන්න යන්නේ මේ ලාග කියන බිය වර්ගයේ. ඇත්තම මේ ලාග කියන බියර් එකේ ඉතාම ස්මූත් එහෙම නැත්නම් සිල්කි. ඒ කියන්නේ උගුරට අමාරු නැති හාෂ් ගතියක් නැති රහක් තියෙන්නේ. මේක ගොඩාක් වෙලාවට අපිට දැනෙන්නේ ඒ බීර මල්වල තියෙන රහ තමයි. එතනින් එහා ගියාම මේක උගුරට අපහසුයක් නැතුව සාමාන්‍ය විදිහට බොන්න පුළුවන් බියර් එකක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ පිල්ස්න කියන බියර් එක ගැන. මේ පිල්ස්න කියන බියර් එකත් ඇත්තටම මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ 1842. ඒත් ලාග වගේම තමයි චෙක් රිපබ්ලික් කියන යුරෝපානු රටේ තමයි මේක මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ. පිල්සන් කියන නගරයේ තමයි මේ බියර් එක මුල් වරට නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකම තමයි මේ පිල්සන් කියන නගරයේ මේක ජෝසප් ග්‍රෝල් කියන බේවේරියන් එහෙම නැත්නම් ජර්මානු ජාතිකයා තමයි නිෂ්පාදනය ආරම්භ කරලා තියෙන්නේ. එතරම් අදටත් මේ පිල්සන් කියන නගරයේ පිල්ස්න උක්වෙල් කියන නමින් මේ බියර් එක අදටත් මාකට් එකට එනවා නැත්නම් අදටත් නිෂ්පාදනය කරනවා. ඒ ඔහු හදපු රෙසිපියටම අද වෙනකම් මේක පවත්වාගෙන යනවා. ඒකම තමයි මේ බියර් එක ගොඩාක් වෙලාවට පේල් බියර් එකක්. ඒ කියන්නේ පේල් බියර් එක කියන්නේ කලර් එක ගොඩාක් වෙලාවට අඩු බියර් එකක්. අපි ඊළඟට ඒක දාලා කතා කරමු. ජෝසප් ග්‍රෝල් විසින් මේ විදිහට හොයාගත්ත මේ පිල්ස්න කියන කැටගරි එක ලෝකේ ෆේමස් වෙන්න පටන් ගත්තා. එතනින් එහාට ගියාට පස්සේ අනිකත් හිටපු බ්‍රූවර්ස් නැත්නම් මේ බියර් නිෂ්පාදනය කරන අය පිල්ස්නියා පිල්ස්න කියලා මේ බියර් එක විවිධ නම් යොදාගෙන මාකට් එකට දාන්න පටන් ගත්තා. ඉතින් ඊළඟට අපි මේකේ කලර් එක ඊට පස්සේ මෙතනින් ගියාම මේකේ ටේස්ට් එක ගැන අපි මේක ග්ලාස් එකට දාලා අපි කතා කරමු.
පිල්ස්නර් බියර් එකේ කලර් එක දිහා බලද්දි ඔයාලට ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් මේක මම කලිමුත් සඳහන් කරා පේල් කලර් එකක් තියෙන බියර් එකක් ඒ කියන්නේ ගොඩාක්ම කලර් එක අඩුයි ඒකම තමයි අපි දන්නවා බාර්ලි එතනින් ගියාම හොප්ස් එතනින් ගියාම ඊස්ට් යොදලා නිෂ්පාදනය කරන ජලය යොදලා නිෂ්පාදනය කරන බියර් වල මේ පිල්ස්නර් බියර් එකේදී ඇත්තටම මේ කට්ටිය ගොඩක් වෙලාවට ගොඩක් ස්මූත් එහෙම නැත්නම් ගොඩක් මෘදු ජලයක් පාවිච්චි කරන්න වෙනවා මේක මේක නිෂ්පාදනය කරන්න. ඒකට හේතුව තමයි මේක ගොඩක් වෙලාවට මේක හරි රිෆ්‍රෙෂ්මන්ට් එහෙම නැත්නම් හරි නැවුම් රසයකින් යුක්ත බියර් එකක් වෙනවා. අපි බලමු බීලා. දැන් මෙතන අපි තියලා තියෙනවා ලාක එකේ අපි කලින් ගත්ත ග්ලාස් එකයි එතනින් ගියාම පිල්ස්න එකේ තියෙන අපි ගත්ත ග්ලාස් එකයි. එතකොට ඔයාලට මේ දෙක සංසන්දනය කරලා බලද්දි මේ දෙක බොහෝ දුරට සමාන බියර් දෙකක් වුණාට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අර තියෙන පේල් ගතිය මොකද මේකේ තියෙන අර මේ කලර් එක ගොඩාක් වෙලාවට අඩු හින්දා මේ පේල් ගතිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් මේක ටිකක් විතර වර්ණයෙන් වැඩි ගතියක් අපිට බලා ගන්න පුළුවන්. ඇත්තම මේක පිල්ස්නර් බියර් එක ගොඩක් গোল্ডන් කලර් එකක් ගන්න බියර් එකක්. දැන් අපි සංසන්දනාත්මක බැලුවම ලාක එකත් එක්ක මේක ගොඩක් වෙලාවට গোল্ড කලර් එක, පේල් කලර් එකක්, ඒ කියන්නේ গোল্ড කලර් එක, ඒ වගේම අර පාට වර්ණයේ අඩු ගතියක් දක්නට ලැබෙනවා. අපි මුලින් කතා කරා ලාක එක ගැන කතා කරද්දී ඒක බොටම් පර්මනන්ටඩ්. ඒ කියන්නේ යටින්ම අපි බ්‍රූ කරන පෝට් එකේ යටින්ම බියර් එක ගන්නවා කියලා. ඒ වගේම තමයි මේ පිල්ස්න ගැන කතා කරද්දි පිල්ස්න වෝට් එකේ උඩින්ම ඒ කියන්නේ බ්‍රූ කරන භාජනයේ උඩින්ම තමයි මේ පිල්ස්න අපිට එළියට ගන්න නැත්නම් අපිට පිල්ස්න හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පිල්ස්න නිෂ්පාදනය කරන්නේ ස්ලෝ එහෙම නැත්නම් හෙමින් කරන පර්මනන්ට් ප්‍රොසෙස් එකකින් තමයි පිල්ස්න නිෂ්පාදනය කරන්නේ. අතරම මේකේ රස ගැන කියද්දි ගොඩාක් රිෆ්‍රෙෂ්මන්ට් ඒ කියන්නේ මහන්සිය නිමා ගන්න ගොඩාක් ප්‍රශ්න වෙලාවක ඒ වගේ ඕන අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන්. හරි හාෂ් ගතිය ගොඩාක්ම අඩු. ලාගර් එකකටත් වඩා හාෂ් ගතිය ගොඩාක් වෙලාවට අඩු. ඒ වගේම අර බීර මල් වල නැත්තම් හොප්ස් වල රසය හොඳට දැනෙන රසයක් තියෙන ඩ්‍රින්ක් එකක් මේක. ගොඩාක්ම ලයිට් ඩ්‍රින්ක් එකක් විදිහට මේ බියර් එක අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ ස්ටවුට් කියන බියර් එක ගැන. ඇත්තටම මේ ස්ටවුට් කියන බියර් එක අපි ගොඩාක් වෙලාවට දන්න බියර් එකක්. අපි ගොඩාක් වෙලාවට කැමති බියර් එකක්. හැබැයි ගොඩක් කට්ටිය මේක සමහර කට්ටිය මේකට කැමති නැති වෙන්නත් පුළුවන් මේකේ තියෙන කලර් එක ඒ වගේම මේකේ තියෙන ටේස්ට් එකත් එක්ක. ඉතින් අපි මේ ස්ටවුට් කියන බියර් එක ගැන වැඩිදුර හොයලා බලුවොත් මේ ස්ටවුට් කියන බියර් එක 1721 දී තමයි මුල් වරට නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක ජනප්‍රියටපත් වෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ හිටපු නාටාඹිවරුන් අතර තමයි විශේෂයෙන්ම ජනප්‍රියටපත් වෙන්නේ. ඉතින් එතනින් එහාට තමයි මේ ස්ටවුට් බියර් එක දිගින් දිගටම ලෝකෙ නිෂ්පාදනය වෙන්න ගන්න. ඔයාලා ගොඩක් වෙලාවට අහලා ඇති ගොඩක් පාවිච්චි කරන්නේ නැතත් ගීනස් කියන බියර් එක. මේ ගීනස් කියන බියර් එකත් මේ විදිහේ ස්ටවුට් කියන කැටගරි එකට අයිති බියර් එකක්. දැන් ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා මේ ස්ටවුට් කියන බියර් එක ගීනස් කියන බියර් එක හරහා තමයි ස්ටවුට් කියන බියර් එක නිෂ්පාදනය වෙන්නේ කියලා. ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ. ස්ටවුට් කියන බියර් එකෙන් ආභාෂයෙන් තමයි මේ ගීනස් කියන අයිරිෂ් බියර් එක ඉස්සෙල්ලාම මාකට් එකට එන්න පටන් අරන් තියෙන්නේ. ලංකාවේදී අපිට මේ විදිය ස්ටවුට් එකක් විතරක් මිලදී ගන්න පුළුවන් වුණාට වෙන රටවල් වල මේ ස්ටවුට් එකේ විවිධ ෆ්ලේවර්ස් වලින් ස්ටවුට් නිෂ්පාදනය කරනවා. milk stout, oyster stout, oatmeal stout, porter stout මේ වගේ ගොඩක් ෆ්ලේවර්ස් වලින් ස්ටවුට් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේක අපි මුලින් සඳහන් කරාට බියර් වල ඇල්කොහොල් පර්සන්ටේජ් එක 104 ඉඳන් 106 දක්වා නිෂ්පාදනය කරාට මේ බියර් එක 107 108 අතර ඇල්කොහොල් පර්සන්ටේජ් එකකින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මම මුලින් කිව්වා වගේ මොකද මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ මුලින්ම ලන්ඩන් වල හිටපු අර නාටාඹිවරුන්ට. එහෙම නැත්නම් පෝටර්ස්ලාට තමයි මේක මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන ඕන් වැඩ කරේ මේ නගර ආශ්‍රිතව සහ ගංගා ආශ්‍රිතව. මොකද ඒන බාණ්ඩ ප්‍රවාහනයේදී උදව් වෙන විදිහට. ඉතින් ඒ කට්ටියගේ ඉල්ලුම පරිදි තමයි මේක මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ. අද වෙද්දි මේ විදිහට ස්ටවුට් බියර් එක අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු මේකේ කලර් එක මොන වගේද, මේකේ ටේස්ට් එක මොන වගේද කියන එක. දැන් ඔයාලට මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේ තියෙන්නේ. අපි පිල්ස්න එකේ ඒකේ කලර් එක ඔයාලට ගොඩක් අඩුවට පේල් කලර් එකක් බලා ගන්න පුළුවන්. ලාක එක ඊට වඩා ටිකක් විදියෙන් කලර් එක තියෙනවා.
ඊපස්සේ අන්තිමට තියෙන ස්ටවුට් බියර් එක. මේ ස්ටවුට් බියර් එක තමයි බියර් වලින් වැඩිම කලර් එකක්. එහෙම නැත්නම් වැඩිම තද ගතියක් තියෙන ඩාර්ක් කලර් එකක් තියෙන බියර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ මොකද මේක හදන්න ගන්න බාර්ලි. මේක රෝස්ටඩ් බාර්ලි. එහෙම නැත්නම් රෝස්ටඩ් මෝල්ට් එකක් තමයි මේක හදන්න පාවිච්චි කරන්නේ. ඒ විදිහට හදන හින්දා තමයි මේක රෝස්ට් කරන හින්දා තමයි මේවට අමතරව මේකට මේ විදිහේ කලර් එකක් හම්බ වෙලා තියෙන්නේ. ඊළඟට අපි යන්නේ මේ ස්ටවුට් බියර් එක ට්‍රයි කරලා බලන්න. හරි. අපි බලමු කොහොමද මේක ෆ්ලේවර් එක කියලා. අතන මේක ගොඩක් වෙලාවට කැරමල්, චොක්ලට් ඒ වගේම කොෆි, අර රෝස්ටඩ් ඒ වගේ රහක් තමයි මේ ස්ටවුට් බියර් එකේ තියෙන්නේ. මේක අර අපි කලිමුත් කිව්වා වගේ ගොඩාක් කටිය සමහරලාට අකමැති වෙන්න පුළුවන්. ඒ වගේම අර හාෂ් ගතිය, උගුරට අමාරු ගතිය හොඳට තේරෙන බියර් එකක් තමයි ස්ටවුට් බියර් එක කියන්නේ. ඒක නිසා ගොඩාක් වෙලාවට මේක බොන්නේ පිරිමි අය තමයි ගොඩාක් වෙලාවට මේ පිරිමි පාර්ශවය තමයි බොන්න පුරුදුලා තියෙන්නේ. කාන්තාවන්ට ටිකක් මේක ට්‍රයි කරන්න අමාරුයි. ඒකයි ගොඩාක් වෙලාවට මේ බියර් එක මේ විදිහට තියෙන්නේ. හැබැයි ඒ වගේම හරියට හොඳට එන්ජොයි කරන්න පුළුවන් පොඩ්ඩක් ස්ට්‍රොง දිවක් තියෙනවා නම් ට්‍රයි කරන්න පුළුවන් හොඳ බියර් එකක් තමයි ස්ටවුට් කියලා කියන්නේ. හරි, ඊළඟට අපි කතා කරන්න යන්නේ ලංකාවේ අපි වැඩියෙන්ම ආස කරන නැත්නම් අපි වැඩියෙන්ම බොන බියර් එකක් ගැන තමයි. මොකද අද කොටින්ම කියනවා නම් මේ අර මේ දවස් ටිකේ ක්වොරන්ටයින් පීරියඩ් එක කොටින්ම කියනවා මට මේ බියර් එක ගන්න සෑහෙන බාර් ගානකට යන්න වුණා ඔක්කොම බඩු ඉවර වෙලා. ඒ තරම් අපි මේක මේ බියර් වර්ග වලට ආස කරනවා. ඉතින් මේ අතරම දැන් ඊළඟට කතා කරන්නේ මේ ස්ට්‍රොง බියර් කියන කැටගරි එක ගැන. හරි, මම ඔයාලට කිව්වා සාමාන්‍ය බියර් එක 4 ඉඳන් 6 වෙනකන් තමයි ඇල්කොහොල් පර්සන්ටේජ් එක තියෙන්න පුළුවන් කියන එක. ඊට පස්සේ මම කිව්වා මේ බියර් ගැන අපි අද විශේෂයෙන් කතා කරන්න යනවා. ඔයාලට දැනගන්න ලැබෙයි ඇයි මොකද්ද මේ බියර් වල තියෙන විශේෂත්වය කියලා. අතරම මේක ඇල්කොහොල් පර්සන්ටේජ් එක 8.8%කට නංවන්න වෙනම දැන් අපි කතා කරපු ප්‍රොසෙස් එකෙන් බියර් හදන ප්‍රොසෙස් එකෙන් එහා ගිහිල්ලා වෙනම ප්‍රොසෙස් එකක් කරන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් කතා කරා බියර් එකක් හදන්න අපි පාවිච්චි කරන්න ඕනි දේවල් බාර්ලි, එතනින් ගියාම හොප්ස්, එතනින් ගියාම වතුර, එතනින් ගියාම ඊස්ට්. මේ ටික එකතු කරලා තමයි බියර් එකක් හදන්නේ. හැබැයි මේ විදිහට මේක නිෂ්පාදනය කරද්දී මේක 8.8 වගේ ඇල්කොහොල් ලෙවල් එකකට ගියේදී ඊට අමතරව ඒ බියර් නිෂ්පාදකයට තව දෙයක් එකතු කරන්න වෙනවා. ඒ තමයි සීනි. එතකොට මේ සීනි කියන දේ බියර් කියන දේට අදාළ වෙන්නේ නැති දෙයක්. එතකොට මේ සීනි නිෂ්පාදන සීනි අඩංගු කරලා මේක පර්මනන්ට් වෙන කාලය එහෙම නැත්නම් අර සාමාන්‍ය බියර් එකක් එහෙම නැත්නම් අර ලීගලි බියර් එකක් පර්මනන්ට් වෙන කාලයට වඩා බ්‍රූ කරන කාලයට පර්මනන්ට් කරන කාලයට වඩා සෑහෙන කාලයක් මේක පර්මනන්ට් කරන්න වෙනවා. එත ඒ කාලය ඇතුළත තමයි මේක 8.8%කට වගේ ඇල්කොහොල් පර්සන්ටේජ් එකට එන්නේ. ඒ වගේම තමයි මේකේ මේකට සීනි අඩංගු කර යුතුයි. ඉතින් මේක සෞඛ්‍ය ගැන හිතන කෙනෙක් නම් ඔයා හිතනවා නම් බියර් එක තියෙන හෙල්ත් බෙනිෆිට් වලට බියර් එකෙන් ලැබෙන හෙල්ත් බෙනිෆිට් ගැන හිතලා ඔයා බියර් එකක් බොන කෙනෙක් නම් ඔයාට කීයටවත් මේ වගේ බියර් එකක් ගැලපෙන්නේ නැහැ. මොකද මේකේ තියෙන ඇල්කොහොල් පර්සන්ටේජ් එක ගන්න ඒ කට්ටිය කරන ක්‍රියාමාර්ගයත් එක්ක මොකද අනිත් බියර් වලට සාපේක්ෂව මේවල සීනි ගතිය වැඩියෙන් එකතු වෙලා තියෙනවා. නැත්තම් මේකට සුගර් අඩංගු කරලා තියෙනවා. ඒකම තමයි අපි ඊළඟට ට්‍රයි කරලා බලමු මේක කොයි වගේ රහකින්ද මොන වගේ රහක්ද තියෙන්නේ කියන එක. හරි, මේකේ කලර් එක ගැන කතා කරද්දී අපිට බලන්න පුළුවන් මේක අර ස්ටවුට් එක තරම් ඩාර්ක් නැති වුණාට අපි කතා කරපු පිල්ස්නේකටත් ලාකේකටත් වඩා ටිකක් ඩාර්ක් කලර් එකක් තියෙන බියර් එකක්. මේකේ රහ අපි බලමු කොහොමද ට්‍රයි කරලා. මේක රහ ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අර අපිට දැනුණු රීෆ්‍රෙෂ්මන්ට් ගතිය පිල්ස්නේකේ දැකුණු ලාකේකේ දැනුණු රීෆ්‍රෙෂ්මන්ට් ගතිය මේක දැනෙන්නේ නැහැ. මේක දැනෙන්නේ අර උගුර කඩාගෙන යන හාෂ් ගතියක්. එතනින් එහාට ගියාම අර ස්ටවුට් එකේ තිබ්බ චොකලටි ගතිය, කොෆි ගතිය ඒ කිසිම දෙයක් නෑ. අපිට මේක දැනෙන්නේ ටිකක් මෝ ඇල්කොහොල්. ඒ කියන්නේ ටිකක් ඇල්කොහොල් රහක්. එහෙම නැත්නම් අපි හાર્ඩ් ලිකර් එකක් ගද්දි ඒ වගේ මයිල් හાર્ඩ් ලිකර් එක රහක් තමයි අපිට මේකේ
දැක් ගන්න තියෙන්නේ. ඉතින් මේ ඒ විදිහට තමයි මේ strong කියන beer එක නිෂ්පාදනලා කියන්නේ. ඉතින් ඒකට වැරද්දක් කියන්න බෑ. මොකද ඒකේ නමම ඇවිල්ලා strong. එතකොට ඒ විදිහට තමයි මේ strong කියන beer එක නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඒත් ඔයා health benefit ගන්න බලාගෙන එහෙම නැත්නම් okay කියලා හිතාන beer එකක් බොනවා නම් පොඩ්ඩක් ඊළඟ දවසේ 8.8 වලින් එහා 6.0 වලින් එහා යන beer එකක් බොද්දි පොඩ්ඩක් ඒක කල්පනා කරලා බලන්න. ඊළඟට අපි කතා කරන්න යන beer variety එක එහෙම නැත්නම් beer වර්ගය තමයි flavored beer කියන්නේ. ඇත්තම flavored beer මෑතක් වෙනකන් ලංකාවේ අපිට ගොඩාක් වෙලාවට දක්නට ලැබුණේ නැහැ. හැබැයි ලෝකේ ගොඩක් රටවල් වල මේ flavored beer එහෙම නැත්නම් මොකක් හරි රසයකින් ඒක පළතුරු වෙන්න පුළුවන්, ඒක එළවලුවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොකක් හරි රසයක් එක එන බියර් එකක් ෆ්ලේවර්ඩ් බියර් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ මෑතකදී අපිට දක්නට ලැබෙච්ච මේ ජින්ජර් බ්ලාස්ට් කියන බියර් එක, එතනින් එහාට ගියාම වයිල් ඩබල් කියන බියර් එක, මේ දෙක විදිහ මේ දෙක තමයි මේ මාකට් එකේ මට හොයා ගන්න පුළුවන් උනේ ෆ්ලේවර්ඩ් බියර් විදිහට. ඉතින් අද අපි බලමු මේ ෆ්ලේවර්ඩ් බියර් කියන්නේ මොකද්ද, ඒක කොහොමද නිෂ්පාදනය කරන්නේ, ඒකේ රහ මොන වගේද කියන එක. අමුතුවෙන් රහ ගන්න කියන්න දෙයක් නැති වෙයි. ඒත් මේ මොකද්ද මේ ෆ්ලේවර්ඩ් බියර් එකක් කොහොමද නිෂ්පාදනය කරන්නේ කියලා බලමු. සාමාන්‍යයෙන් අපි හොයලා බැලුවොත් මේ ෆ්ලේවර්ඩ් බියර් ක්‍රම තුනකට නිෂ්පාදනය කරනු ලබනවා. එක ක්‍රමයක් තමයි බියර් වලට අපි විවිධ අමුද්‍රව්‍ය එකතු කරනවා බියර් නිෂ්පාදනයේ. ඒක ප්‍රධාන අමුද්‍රව්‍යයක් තමයි හොප්ස් කියන්නේ. මේ හොප්ස් එකතු කරන වෙලාවේදී ඒකට ඒ අය මේ අපි හිතනවා නම් අපි කියන්නේ මේ වයිල්ඩ් ඇපල් කියලා. එතකොට මේ ඇපල් ෆ්ලේවර් එක තියෙන ඇපල් අපිට මේකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඇපල් ජූස් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඇපල් එසන්ස් මොන හරි අපිට මේකට දාන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපිට එකතු කරලා මේ බියර් එක සාමාන්‍යයෙන් ඒ අපිට අවශ්‍ය ෆ්ලේවර් එකට ඇපල් ෆ්ලේවර් එකට නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙනවා. දෙවැනි විදිහ තමයි මේ මේක පර්මන්ටඩ් කරන නැත්නම් මේ නිෂ්පාදනය කරන වෝට් එක, වෝට් එක කියුවේ නිෂ්පාදනය කරන භාජනය, භාජනය තුළට අපි මේ අපිට අවශ්‍ය ෆ්ලේවර් එක, කියන්නේ ඇපල් හරි ස්ට්‍රෝබෙරි හරි ජින්ජර් හරි මොකක් හරි ෆ්ලේවර් එකක එකතු කරනවා. ඒකේ උෂ්ණත්වය වැඩි කරලා ඒකට එකතු කරලා අපිට ඒ ෆ්ලේවර් එක ලබා ගන්න පුළුවන්. තුන්වෙනි කාරණය තමයි මේ බියර් එක ෆිල්ටර් කරලා ඊට පස්සේ අපි මේකට කාබන් ඩයොක්සයිඩ් එකතු කරන්න ඕනේ. මොකද මේ අපිට ලැබෙන කාබොනේෂන් එෆෙක්ට් එක නැත්තම් මේ උඩට බුබුලු වෙන ගතිය අපිට ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ මේකට කාබන් ඩයොක්සයිඩ් එකතු කරාම. ඒ අවස්ථාවේදී අපිට මේකට එකතු කරන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවේ අපිට මේකට කීයටවත් ස්වභාවික පළතුරු හෝ ස්වභාවික පළතුරු යුෂ එකතු කරන්න බෑ. ඒ අවස්ථාවේ අපිට එකතු කරන්න පුළුවන් සාමාන්‍යයෙන් එසන්ස්, එහෙම නැත්තම් කෘතිමව ඒ රසකාරක නිෂ්පාදනය කරපු දේ එකතු කරන්න පුළුවන්. මේ ක්‍රම තුනට තමයි ෆ්ලේවර්ඩ් බියර් නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම තමයි අර අපි කලින් සඳහන් කරා ස්ට්‍රෝම් බියර් එකේ අපිට හිතා ගන්න පුළුවන් ඒකේ සුගර් ගොඩක් තියෙනවා අනිත් ඒවාට වඩා කියන එක. ඒ වගේම මේ ෆ්ලේවර්ස් වලත් ගොඩාක් වෙලාවට අපිට නිර්ණය කරන්න පුළුවන් මේක ස්වභාවික දේවල් වලට වඩා මේ ලෝකේ දැන් ඇත්තටම මේ මම මේ බ්‍රෑන්ඩ් එකක් නම් කරලා කියනවා නෙවෙයි, ගොඩාක් වෙලාවට එසන්ස් දාලා අපිට මේක හදනවා කියලා කියන්න හැකියාව තියෙනවා. එතකොට මේ එසන්ස් දාලා හදන්නේ ඒක කෘතිම දෙයක්. ඉතින් එතකොට ඒකේ සීනි ගතිය, එහෙම නැත්නම් ශරීරයට අහිතකර ගතිය ගොඩාක් වෙලාවට වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයා පොඩ්ඩක් ඔයාගේ සෞඛ්‍ය ගැන හිතලා බොන කෙනෙක් නම් පොඩ්ඩක් මේ ෆ්ලේවර්ඩ් බියර් වලින් නැත්තම් ඊට ආශ්‍රිත බියර් වලින් ඈත් වෙලා ඉන්න එක ඔයාට ගොඩාක් වෙලාවට හොඳයි. එහෙම නැත්තම් ඔයා මේක එන්ජොය් කරන්න බොන කෙනෙක් නම්, නිතර දෙවේලේ බොන කෙනෙක් නෙවෙයි සාමාන්‍යයෙන් එන්ජොය් කරන්න බොන කෙනෙක් නම් ඔයාට මේ බියර් එක කිසි ප්‍රශ්නයක් නැහැ, එන්ජොය් කරන්න පුළුවන්. හරි, ඉතින් අපි කතා කරලා ඒ වුණාට අපි බැලුවේ නැහැ මේකේ ෆ්ලේවර් මොකද කියලා. මේ අර ජින්ජර් බ්ලාස්ට් එක, ජින්ජර් බ්ලාස්ට් කියන බියර් එකේ මේක ලයන් බ්‍රූවර්ස්ලා හදන්නේ. අපි බලමු කොහොමද මේකේ ෆ්ලේවර් එක කියලා. හරිම රිෆ්‍රෙෂ්මන්ට් ගතියක් තියෙනවා. ඒ වගේම ෆ්ලේවර් එක හොඳයි. උගුරට හාෂ් ගතියක් දැනෙන්නේ නැහැ. අතරම මේ එක දිගට බීගෙන යන්න පුළුවන් බියර් එකක්, අර ජින්ජර් බියර් එකක් වගේ අර ඇල්කොහොල් ෆ්ලේවර් එක ගොඩාක් වෙලාවට දැනෙන්නෙම නැති බියර් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මම හිතනවා ඒ වගේම වයිල්ඩ් ඇපල් එකත් ඒ වගේ වෙන්න ඇති කියන කාරණාව. හරි, ඊළඟට අපි කතා කරන්න යන්නේ සයිඩර්ස් ගැන. හරි, ගොඩක් කරාට බියර් ගැන කතා කරද්දී අපි බියර් එකක් විදියටම හිතන දෙයක් තමයි සයිඩර් කියන්නේ. ඉතින් අද මම ගෙනල්ලා තියෙනවා සමර්ස් බී
ඇපල් සයිඩ. ඇතුළ මේ සයිඩ එක කියන එක පටන්ගෙන තියන්නේ ක්‍රිස්තු වර්ෂ 3000ක තරම් කාලයකට ඉහතදී. මේ වෙද්දි සයිඩ නිෂ්පාදනයේ ප්‍රමුඛම රාජ්‍යයක් වෙලා තියෙන්නේ යුනයිටඩ් කිංඩම් එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍ය. ඉතින් විවිධ රටන් රටර මේ සයිඩ වල තියෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් වෙනස් වෙනවා. හැබැයි මේක ඇත්තටම මෙතන මම විග්‍රහ කරන්න ඕනි බියර් එකක් නෙවෙයි. ඇත්තටම මේක බියර් එකක් කියලා හඳුන්වන්නත් බෑ. ඒත් අපේ ගොඩක් කට්ටිය එහෙම නැත්නම් අපි විතරක් නෙවෙයි මේ ලෝකේ ගොඩක් කට්ටිය සයිඩ කියන්නේ බියර් එකක් විදිහට හිතන දෙයක්. මොකද හේතුව ඇල්කොහොල් පර්සන්ටේජ් එක අඩු, ඒ වගේම බොන්න ටිකක් අපහසු නැති හාෂ් ගතිය අඩු බියර් එකක් අඩු ඩ්‍රින්ක් එකක් හින්දා ගොඩක් වෙලාවට කට්ටිය හිතනවා සයිඩ කියන්නේ බියර් එකක් කියලා. හැබැයි සයිඩ කියන්නේ හාත්පසින්ම බියර් එකක් නෙවෙයි, එතනින් එහා ගිය දෙයක්. අපි අර මුලින් සඳහන් කර නැවත නැවත මම මතක් කරන්න ඕමනාවක් නැහැ. අපි අර මුලින් සඳහන් කර බියර් එක තිබිය යුතු ගුණාංග. හැබැයි මේක එහෙම කිසිම දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම මේක අමුද්‍රව්‍ය වලින් වෙනස්. මේක සයිඩ එකක් වෙන්න නම් එහෙම නැත්නම් මේක සයිඩ එකක් වෙන්න නම් මේක 90%ක්ම ඇපල් වලින් නිෂ්පාදනය කරලා තියෙන්න ඕනි කියලා මේක දැනට වැඩියෙන්ම නිෂ්පාදනය කරන මහා බ්‍රිතාන්‍ය කියනවා. ඉතින් එහා ගියාම ඇමරිකාවේ මේක නිෂ්පාදනය කරනවා නම් අනිවාර්යෙන් 50%ක් මේක ඇපල් වලින් නිෂ්පාදනය කරන්න ඕනේ. ඉතින් එහා ගියාම ප්‍රංශය කියනවා මේක 100%ක් අනිවාර්යෙන්ම ඇපල් වලින් නිෂ්පාදනය කරන්න ඕනේ. එතකොට තමයි සයිඩ එකක් වෙන්නේ කියලා. මේ විදිහට රටෙන් රටට විවිධ විදිහේ මේකට අදහස් දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඒ කට්ටියගේ නීතිමාලාවන් සකස් කරලා තියෙනවා. ඇත්තටම මේක මහා බ්‍රිතාන්‍ය නිෂ්පාදනය කිරීම ආරම්භ කළාට පස්සේ කොමන්වෙල්ත් කන්ට්‍රීස් එහෙම නැත්නම් අපි පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත, ඉන්දියාව මේ වගේ රටවල් මේක නිෂ්පාදනය කිරීම ආරම්භ කරලා තියෙනවා. එතනින් එහා ගියාම යුරෝපේ, ස්පාඤ්ඤය, ප්‍රංශය ඒ වගේ රටවලුත් මේක නිෂ්පාදනය අද වෙනකන් දක්වා කරගෙන යනවා. ගොඩක් වෙලාවට මේක ගොඩක් අය අතර ප්‍රසිද්ධ එහෙම නැත්නම් ජනප්‍රිය ඩ්‍රින්ක් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි සයිඩ එකක ඇල්කොහොල් ප්‍රසන්ටේජ් එක ගැන කතා කරද්දී මේක 3.5 ඉඳන් 112ක් යනකම් ඇල්කොහොල් ප්‍රසන්ටේජ් එකකින් මේක නිෂ්පාදනය කරනවා. ඊට අමතරව ලෝකයේ තියෙන ඕනෑම ඇපල් වර්ගයකින් අපි දන්නවා ඇපල් වලත් ඇපල් වර්ග තියෙනවා. ඒ ඇපල් වර්ගයකින් මේ සයිඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. එහෙම නිෂ්පාදනය කරාට ඇත්තටම මේකට ගැළපෙනම සයිඩ එක ඇපල් සයිඩ ඇපල් කියලා ඇපල් වර්ගයක් තියෙනවා. ඒ ඇපල් එක තමයි මේකට ගොඩාක්ම ගැළපෙන සයිඩ එක ඇපල් එක විදිහට මේක නිෂ්පාදනය කරන අය හඳුන්වලා දෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේකේ රහ කියන එක ඊළඟ කාරණාව. ඇතරම් මේකේ රහ ගැන කියනවා නම් මේක ගොඩාක් වෙලාවට මේකට ඇපල් ජූස් වලම රහ තමයි ගොඩාක් වෙලාවට එන්නේ. ඒ වගේම මේක කිසිම හාෂ් ගතියක් නැති කිසිම අපහසුකකින් තොරව බොන්න පුළුවන් දෙයක් තමයි මේ ඇපල් සයිඩර්ස් කියන්නේ. ඉතින් මේ ඊළඟ කාරණාව තමයි අපි දන්නවා සාමාන්‍යයෙන් වයින් ඩිස්ටිල් කරලා බ්‍රැන්ඩි හදනවා. ඊට පස්සේ එතනින් එහාම ගියාම බියර් ඩිස්ටිල් කරොත් අපිට හම්බ වෙනවා විස්කි. ඒ වගේම තමයි මේ සයිඩ එහෙම නැත්නම් ඇපල් සයිඩ අපිට ඩිස්ටිල් කළොත් හම්බ වෙනවා. ඒ ඩ්‍රින්ක් එකට කියන්නේ කැල්වඩෝස් කියලා. මේ කැල්වඩෝ කියන ඩ්‍රින්ක් එක අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් මේ සයිඩ ඩිස්ටිල් කරලා. මේකට විශේෂයෙන්ම ප්‍රසිද්ධයක් උසුලන්නේ ප්‍රංශයේ නෝමන්ඩි කියන ප්‍රදේශයක් තියෙනවා. අර ෂැම්පේන් කියන ප්‍රදේශයේ ෂැම්පේන් හදනවා වගේ මේ නෝමන්ඩි කියන ප්‍රදේශයේ මේ සයිඩ ඩිස්ටිල් කරලා කැල්වඩෝස් කියන ඩ්‍රින්ක් එක නිෂ්පාදනය කරනවා. මේ කැල්වඩෝ කියන ඩ්‍රින්ක් එක ඇත්තටම මේක මේ සයිඩ ඩිස්ටිල් කරලා හදපු ඩ්‍රින්ක් එකක්. ඇත්තටම මේ කටියට විතරයි ඒ ප්‍රදේශයේ ඒක නිෂ්පාදනය කරන්නේ ෂැම්පේන් වලට සමානව. අපිට ඒ විදිහට තමයි සයිඩ ගැන විග්‍රහ කරන්න වෙන්නේ. අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ දවස්වල නම් ඇහුවත් බය වෙන බියර් එකක් ගැන. කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, කොරෝනා. ඉතින් අපි මීට කලින් කොරෝනා ගැන එපිසෝඩ් එකක් කරලා තිනවා. මේ කොරෝනා සීසන් එක මේ තරම් දරුණුවට කලින් පටන් ගන්න කලින් ඉතින් ඒකේ ලින්ක් එක අතුඩින් දාලා තිනවා. ඔයාලට ඕන නම් ඒ කොරෝනා ගැන වැඩිදුර අධ්‍යාපනයක් ලබන්න ඕන නම් ඒක බලන්න පුළුවන්. ඉතින් ඇත්තම මේ කොරෝනා කියන බියර් එක ඊළඟට ඔයාලා කල්පනා කරනවා ඇති මොකද්ද මේ බියර් එක අයිති වෙන තැන කියලා. මොන කැටගරි එකටද, මොන වැරයිටි එකටද මේ බියර් එක අයිති වෙන්නේ කියලා. ඇත්තම මේ කොරෝනා කියන බියර් එක අයිති වෙන්නේ අපි කලින් විග්‍රහ කළා පිල්ස්න කියන බියර් එක සහ ලාක කියන බියර් එක. ඒ දෙක අතර මැදට තමයි මේක අයිති වෙන්නේ. ඒ දෙක මැද තියෙන බියර් එකක් තමයි මේ
කොරෝනා කියන මෙක්සිකන් බියර් එක. මම මේක දැන් වැඩිදුර දිග්ගහණය කරන්න යන්නේ නැහැ. මොකද මේක ගැන අපි එක එපිසෝඩ් එකක්ම කරලා තියෙනවා. ඒක ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මේක අපිට බලා ගන්න පුළුවන් මේකත් 4.5 ඒක නැත්තම් 4.5ක ඇල්කොහොල් percentage එකක් එක්කින් එන්නේ. අර අපි කලින් කිව්වා වගේ මේක ගොඩාක් වෙලාවට අර මේ පිල්ස්න එකට සමාන gold color එකක් තියෙනවා. ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඒක නම් අපි මේක glass එකකට දාන්න අවශ්‍ය නැහැ. මේක ඇත්තටම ඒ විදිහේ color එකක් තියෙනවා. ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. හරි pale color එකක් එහෙම නැත්තම් light color එකක්. අපි ඊළඟට බලමු කොහොමද මේ corona එකේ flavor එක. එහෙම නැත්තම් මොකද්ද මේකේ තියෙන රහ කියන එක. මම හිතනවා මේක ලාගර් එකකටත් වඩා ගොඩක් වෙලාවට පිල්ස්න එකට සමාන බියර් එකක් කියලා. මොකද පිල්ස්න එකේ රහම තමයි ඕල්මෝස්ට් එන්නේ. ඒ වගේම තමයි මේකේ මේ අර ලයිමි ගතියක් පොඩ්ඩක් දැනෙනවා පිල්ස්න එකට වඩා. ඒ විදිහටම අර රිෆ්‍රෙෂ්මන්ට් ගතියක් කිසිම හාෂ් ගතියක් දැනෙන්නේ නැහැ. මේක එක දිගට වතුර බොනවා වගේ වුණත් බීගන යන්න පුළුවන් තත්ත්වයක හදලා තියෙන බියර් එකක් තමයි මේ කාල්ස් මේ බියර් එක කොරෝනා කියලා කියන්නේ. හරි. මේ විදිහට අපි අද මේ අපි රිවිව් කරේ ඇල්කොහොලික් බියර්. නැත්තම් අපිට ලංකාවේ තියෙන බියර් වැරයිටිස් තමයි බියර් අපි විග්‍රහ කරේ. නැත්තම් අපි ගැන කතා කරේ ඔයාලට කියලා දුන්නේ ඒ ගැන. එතනින් එහා ගියාම මේ අපි මේ බියර් ගැන අපි ඔයාලා බියර් කියලා හිතන් ඉන්න නමුත් ඒවා බියර් නොවන දේවල් ගැනත් අපි අද කතා කරා. ඊළඟට කතා කරන්න ඕනි දේ තමයි නන් ඇල්කොහොලික් බියර්. මොනවද මේ නන් ඇල්කොහොලික් බියර්? ඔයාලා ගොඩක් කරාවට අහලා ඇති නන් ඇල්කොහොලික් බියර් කියලා ඇහිලත් ඇති. ඒ කියන්නේ මේකේ ඇල්කොහොල් අඩංගු නැති බියර් මං ගොඩ අද බැලුවා හොයාගන්න මේ උනාට ලංකාවේ මාකට් එකේ මේ වෙලාවේ නන් ඇල්කොහොලික් බියර් හොයාගන්න විදිහක් නැහැ. ඇත්තටම මේ නන් ඇල්කොහොලික් බියර් වල වෙන්නේ ඒක බියර් එකක් නිෂ්පාදනය කරන විදිහටම නිෂ්පාදනය කරලා ඒකේන ඇල්කොහොල් එක වැකූම් එකකින් ඒක අයින් කරලා දාන එක තමයි මේ නන් ඇල්කොහොලික් බියර් වල වෙන්නේ. එතනින් එහාට ඒ බියර් එකේ ෆ්ලේවර් එක එහෙමම තියෙනවා. හැබැයි ඒකේ කිසිම ඇල්කොහොල් ගතියක් නැහැ. ඊළඟට ඔයාලා කල්පනා කරනවා ඇති කවුද මේ නන් ඇල්කොහොලික්? එහෙම නැත්නම් ඇල්කොහොල් නැති බියර් බොන්න ඕනි කාටද කියන එක. ඇත්තටම දැන් ඔයාලා ගොඩක් වෙලාවට ඒක මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. අපි පාටි එකට ගිහිල්ලා අපි හැමෝම බොනවා. හැබැයි කෙනෙකුට බොන්න නැතුව ඉන්න උමනාවක් තියෙනවා. එයා බොන්නේ නැහැ. එයා නන් ඇල්කොහොලික්. කොටින්ම කියනවා නම් මේ අපේ අමන්ත වගේ. ඉතින් ඒ වගේ වෙලාවට එයාට බොන්න පුළුවන් මේ වගේ බියර් එකක්. බියර් එකේ ටේස්ට් එක තියෙනවා, ෆ්ලේවර් එක තියෙනවා. හැබැයි ඒක ඒකේ කිසිම ඇල්කොහොල් ඇල්කොහොල් පර්සන්ටේජ් එකක් නැහැ. එතකොට එයාට ඒකෙන් කිසිම ඇල්කොහොල් වලින් වෙන හානියක් නැහැ. ඊළඟට මෙහෙමත් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට කොහේ හරි තැනකට ගිහිල්ලා ආයේ ඩ්‍රයිව් කරන්න ඕනි. හැබැයි එයා ඇල්කොහොල් වලට කැමති නැත්නම් මේ බියර් ෆ්ලේවර් එකට කැමති. එතකොට ඒ වගේ අවස්ථාවක එයාට මේ වගේ දෙයක් බීලා ආයේ ගෙදර එනකන් ඩ්‍රයිව් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතු. එහෙම නැත්නම් මොකක් හරි ડોක්ටර් කෙනෙක් හරි එයාගේ තියෙන හෙල්ත් කන්ඩිෂන් එක අනුව කියනවා බොන එක නවත්තන්න මේ බියර් වලට ඇඩෙක් වෙච්ච කෙනෙකුට. ඉතින් එයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ නන් ඇල්කොහොලික් බිය එක බොන එක. එතකොට මොකද කරන්න පුළුවන්? එයාට ඇල්කොහොල් නැතුව බිය එක බොන්න පුළුවන්. එතකොට ඇල්කොහොල් වලින් එන හානිය නවත්ත ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ නන් ඇල්කොහොලික් බිය ගොඩක් වෙලාවට මාකට් එකට ආවේ. එතනින් එහාට ගියාම මේ මැද පෙරදිග මේක ගොඩාක් වෙලාවට ජනප්‍රිය වෙන්න ගත්තා. මොකද මුස්ලිම් ප්‍රජාව, ඉස්ලාම් ප්‍රජාව ඇල්කොහොල් ගොඩාක් වෙලාවට පාවිච්චි කරන අඩුයි සමහරක් පාවිච්චි කරාට. එතකොට ඒ කට්ටිය අතර මේක ගොඩාක් වෙලාවට ජනප්‍රිය වෙන්න ගත්තා. බියර් එකෙන් ඒ රහට කැමති නමුත් ඒකේ ඇල්කොහොල් අඩංගු නැති හින්දා ඒක නිසා තමයි ගොඩාක් බ්‍රූවරිස් මේ නන් ඇල්කොහොලික් බියර් නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ විදිහට තමයි අපිට අද බියර් වැරයිටිස් ගැන නැත්නම් බියර් වර්ග ගැන නැත්නම් බියර් කැටගරිස් ගැන කරපු ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න වෙන්නේ. ඒක මතක් කරන්න ඕනි, අමතක කරන්න එපා. ලික්විඩ් ෂෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට ඊළඟ දවසෙත් මේ වගේ ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මම Facebook එකේ ඉන්නවා, Instagram, Twitter මේ තුනේම ඉන්නවා. ඔයාලට මාව ෆලෝ කරන්න පුළුවන්. ඒ හරහත් ඔයාලට ගොඩක් මේ ලිකර්ස් ගැන නැත්තම් බේවරේජස් ගැන දැනුම ලබා ගන්න පුළුවන්. එහෙනම් අද ලික්විඩ් ෂෝ එකෙන් අපි ගිහිල්ලා එන්නම් තවත් දවසක මේ වගේම ලස්සන එපිසෝඩ් එකක් එක්ක හමුවෙමු.